देसी ओने में एटीएम में कड़े अन्न सतीपता रुपया लक्ष्य दिना गन लंका पे सानी वस्वेन्ना बलापुरत्तु वेन वगा काटियोतु एरबुवत वगा संधा येदु बीच प्रमितियन तोरवी मनिसा අස්වැන්න අඩුවීමෙන් පීඩාවට පත්වී සිටින වට්ටක්කා ගොවීන් පිරිසක් පිළිබඳව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. ගොවීන් චෝදනා කරන්නේ මේ සම්බන්ධයෙන් කෘෂි නිලධාරීන් මැදිහත් විය යුතුවත් ඔවුන් මෙවන තෙක් කිසිදු අවධානයක් මේට යොමු කර නොමැති බවයි. අනුරාධපුර විලච්ඡිය වට්ටක්කා වගාවට ප්‍රසිද්ධිය කුසලන ප්‍රදේශයක්. ප්‍රදේශයේ ගොවීන් බොහෝ පිරිසක් මෙවරත් සරු අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින් විශාල නිෂ්පාදන පිරිවැයක් දරා වට්ටක්කා වගා කර තිබුණා. ඔවුන් වෙනත් කන්නවල මෙන් සරු අස්වැන්නක් මෙවරත් අපේක්ෂා කළත් මෙවර සරු අස්වැන්නක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව හිමි වී නැහැ. පෙර කන්නවලදී අක්කරේක වගාවකින් වට්ටක්කා කිලෝ 8000කට ආසන්න අස්වැන්නක් නෙලාගත්තද මෙවර නෙලා ගැනීමට හැකි වූයේ වට්ටක්කා කිලෝ 2000කටත් අඩු ප්‍රමාණයක් පමණයි. මේක වට්ට කැර දින්න එක වට්ට කඩපුවා කොම්බාණ්ඩ මෙහෙම වෙන්නේ කොහමද අපි ගෙනල්ලා හදලා නැහැ මෙහෙම බා මේ මේ බින්කෝ ගෙඩියයි රාජා ගෙඩිය මේ එකම වට්ටක්ක වැලේ නේද එකම වට්ටක්ක වැලේ මේ බා මේ මේ මන් මේ ගෙඩිය මේ ඔව් මම එක එක වට්ටක් හැදෙන්නේ කොහොමද මේ රාජා හැදුවේ හැදිලා දින නිකන් බැලුම් බෝලයක් වගේ බැලුම් බෝලයක් ඔව් මතන එක බින්කෝ ගෙඩිය මෙතන එක බින්කෝ ගෙඩිය මේ ආයතන එක වංගර ආයෙ කටි අපි එක වට්ට කැර දින්න එක වට්ටක් ඉතින් ඔහොම වෙන්නේ කොහමද වගාව සඳහා යෙදු බීජ ප්‍රමිතියෙන් තොරවීම ඊට හේතුව බවට ගොවීන් පවසනවා. ඔවුන් පවසන්නේ මෙම බීජ සඳහා කෘෂිකර්ම නිලධාරීන්ගේ අනුමැතිය හිමි වී ඇති බවයි. අපි හැමදාම වට්ටක තමයි මහවිලච්චි ප්‍රදේශේ ගත්තොත් වගා කරන්නේ. හැබැයි මේ පාර වට්ටක වගා කරන්න ගත්තු බීජ අපිට හොඳ නැති කේස් එකක් තියෙනවා. මොකද හේතුව වෙනදා වගේ අස්සන්නක් නැහැ මේ පාර ගෙනාපු බීජ. මොකද මේ බීජ අපිට හොඳ නැහැ කියලා කියන්න පුළුවන් මේ බීජ වල නොයකුත් වට්ටක ගෙඩි හැදෙනවා. වෙනදාට අපි රාජා හදපුවාම රාජා වට්ටක ගෙඩිය ලස්සන්ට ලොකු වෙලා එනවා. මේ පාර කිලෝ දෙකක්වත් නැති කිලෝ එකහමාරි වගේ චූටි ගෙඩි තමයි වට්ටක හැදුනේ. ඉතින් මේ පාර අපි වෙනදාට අක්කරකින් කිලෝ 12000ක් කඩනවා නම් මේ පාර කිලෝ 2000යි නැත්තම් කිලෝ 3000යි කැඩුවේ. පිටරටින් බීජ ගෙන්නලා ලංකාවේ වට්ටක් අටත් එක්ක කවලම් කරලා ටින් කරලා තියෙන්නේ. මේකත් මේ කරපු ගොවි මහතුරුන්ට කපටි වැඩක්. අපි ඇවිල්ලා අපි වට්ටක ගෙඩියක් කපලා වට්ටක යට අරගෙන අපි දෙපාරක් තුන් පාරක් හදපුවාම තමයි ඒ වගේ ලබු ගෙඩි හැදෙන්නේ. ඉතින් මේ කට්ටිය පිටරටින් ගෙන්නපු බීජ වල කවදාවත් එහෙම හැදෙන්නේ නැහැ. ඉතින් ගොවි මහතුරුන්ට වහ බොන තත්ත්වය ඇති කරලා තියෙන්නේ මේ බීජ ගෙන්නන කම්පැනි කාරෝ. විශේෂයෙන් මේ සැරේ වට්ටක බීජ වල ලොකු වෙනසක් තියෙනවා. පළදාව ගෙඩි විශාල ලොකු වෙන්නේ නැහැ. බර ප්‍රමාණයෙන් අඩු අස්සන් අඩු වෙලා තියෙනවා. ඒ වුණාට මිලෙන් වැඩි වෙලා තියෙනවා බීජවල. බීජ ගෑම් 100ක් අද ලංකාවේ මුදලින් රුපියල් 12000ක් විතර වෙලා තියෙනවා. ඉතින් අක්කරයකට රුපියල් 50000ක විතර බීජ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. මේ සම්බන්ධයෙන් කෘෂි අංශ මැදිහත් විය යුතුවත් මෙවරදෙත් කිසිදු බලධාරියෙකු මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කර නැතයි ගොවීන් චෝදනා කරනවා. මේ කන්නේ අපි බීජ ගෙනල්ලා වට්ටක් කැට ගෙනල්ලා රාජ වට්ටක් කැට ගෙනල්ලා හැදුවා අක්කර දෙකහමාරක් විතර මම වට්ටක් හදලා තියෙනවා වට්ටක කිලෝ 1500ක් විතර තමයි කැඩුවේ අක්කර දෙකහමාරෙන් වට්ටක කිලෝ 1500ක් විතර තමයි කැඩුවේ තවත් ඔය පේන්න මුණත් ඔය පේන අපේ තියෙන සේරම ලන්ද පොහොර දැම්මා පොහොර ගණන්නේ පොහොර පොහොරත් ලාබෙට නැහනේ පොහොර මිටි 15ක් 20ක් විතර දාලා තියෙනවා හැදෙන්න කියලා ඒ හැදෙන්නෙත් නැහැ වැල භාගයක් යාගෙන උඩ අඩියක් විතර දෙකක් විතර වැල යාගෙන උඩ කොළ කොට වුණා හැදිච්ච ගෙඩියත් වැඩක් නැහැ එක එක වර්ගයේ වට්ටක් කන හැදෙන්නේ රාජා නම් රාජ හැදෙන්න ඉපේ දැන් රාජ තියා ගෙඩයක් අතුව ගන්න වැල වට්ටක නැහැ ඒනි මොන හේතුවද අපිට හිතාගන්න මෙච්චර කාලයක් වෙන්නම් කළා හිතාගන්න තියෙන දේ තමයි බීජ වල තියෙන මොකක් හරි දෝෂයක් තමයි මේක. නැත්නම් ඔය ඉස්සර කන්න වල බීජ වලින් අපිට එහෙම උන්නේ ප්‍රතිලාභ තිබ්බා. මේ කන්නේ ලාභ නැහැ. ඉතින් පොහොර මිටියක් කියේ බං පොහොර මිටිය රුපියල් 10000යි 12000යි. ඒක ආයි කියනත් තමයි තෙල් බෝතලයක් රුපියල් 5000යි 6000යි. කියන්නේ කොම්පැනි වලට ඕන විදිහට දැන් අපිට බීජ ගෙනත් දෙන්නේ. කොම්පැනි නැතුව රජයේ මැදිහත් වෙලා හරියම අංකාර බීජ ගෙනත් දෙනනම් අපිට ඒක තමයි හරි කියන්නේ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.